අපේ ජීවිතයේ යම් යම් අවස්ථාවන් වලදී අනතුරු වලට මුහුණ පානවා. මේ අනතුරු නිසා විශේෂයෙන්ම අත්වල, කකුල්වල අස්ති බිඳීම් ඇතිවිය හැකියි. අද අපි ජීවිතයට ඉඩක් වැඩසටහනින් බලාපොරොත්තු වෙනවා මේ අත්වල ඇතිවන අස්ති බිඳීම් වලදී අපි කළ යුතු දේවල් මොනවද? ඒ එක්කම නොකළ යුතු දේවල් මොනවද? මේවා ගොඩක් වෙලාවට බැඳිලා තියෙන විවිධ මිත්‍යා මත. ඒ විතරක් නෙමෙයි. සමහර විට අපි විවිධ වෙනස් ප්‍රතිකාර ක්‍රමවේදයන් මත විශ්වාසය තබාගෙන ප්‍රතිකාර කරනවා. හැබැයි අවසානයේ නියම විදිහට නියම තැනට ගිහිල්ලා අවශ්‍ය දේ නිසි වෙලාවට නිසි කාලට නොකිරීම නිසා සමහර අවස්ථාවන් වලදී සදාකාලිකවම මේ අස්ති බිඳීම් නිසා රෝගී තත්ත්වයට පත්වෙන අවස්ථා තියෙනවා. ඒ නිසා අපි ඔබව දැනුවත් කරන්නට හිතුවා, දිගින් දිගටම මේ පිළිබඳව කතා කරන්නට හිතුවා. අද අපිත් එක්ක මේ සාකච්ඡාවට එකතු වෙනවා විකලාංග විශේෂඥ ශල්‍ය වෛද්‍ය දිමුදු තෙන්නකෝන් වෛද්‍යතුමා. ආයිබෝන් වෛද්‍යතුමා, ආයිබෝන්. මුලින්ම මම දැනගන්න කැමතියි, දැන් අස්තියක් අපේ අත්වල බිඳුනහම දැන් මේක නොයෙක් අනතුරු නිසා සිදු වෙන්නට පුළුවන්. දැන් මෙවැනි බිඳීමක් සිදුවන අවස්ථාවන් වලදී අපි මුලින්ම කරන්න ඕනේ මොකද්ද? ඔව්, දැන් බොහෝ දුරට අස්තියක් බිඳීමක් ඇති වුණාම සහ අස්තියක් බිඳීලාද නැද්ද කියලා තව තේරුම් ගන්න අපහසු අවස්ථාවකදී එහෙම අනතුර වුණ තැනින් ලොකු අනතුරක් නම් බොහෝ දුරට හැම කෙනෙක්ම ස්පිතාලයකට යනවා. නමුත් මම මේ කතා කරන්න යන්නේ සාමාන්‍යයේදී ගෙදර දොරේ වැටීමක් හින්දා ඇතිවන අස්ති බිඳීමක් සම්බන්ධව, නැත්නම් පාසලේ ළමයෙක්ගේ වැටීමක් හින්දා ඇතිවන අස්ති බිඳීමක් හෝ ඊට අමතරව අස්ති පැනීමක්, ජොයින්ට් එකක ඩිස්ලොකේෂන් එකක්, අස්ති ජොයින්ට් එකක් වෙනස්වීමක් ඇතිවීමක් හින්දා ඇතිවන දෙයකදී ඇති පිළිපැදිය යුතු කරුණු සම්බන්ධවයි. ඉතින් ඒ වගේ දෙයක් වුණාම පළවෙනි දේ කරන්න ඕනේ ළඟම තියෙන එක්ස්රේ පහසුකමක් සහිත ස්පිතාලයකට ගොස් සුසුකම් ඇති වෛද්‍යවරයෙක්ට පෙන්වීමයි. බොහෝ දුරට විකලාංග ශල්‍ය වෛද්‍යවරයෙක්ට පෙන්වන්න පුළුවන් නම් වඩා හොඳයි. මං මේ මොකද කියන්නේ, බොහෝ දුරට අද අපි දැකලා තියෙනවා මේ අස්ති කැඩීමක් හරිය ඇතිවන තත්ත්වයක් මත විවිධ ප්‍රතිකාර ක්‍රමවලට ගිහිල්ලා ඊට පස්සේ හුඟක් දුරට එනවා සමහර දේවල් කරගන්න බැරුව, නැත්තම් විකලාංග තත්ත්වයක් ඇතරේ ඒ සාමාන්‍යයෙන් ඒ අත්බාහුවේ ඇතිවන සාමාන්‍ය ක්‍රියාකාරකම් කරගන්න බැරුව, එහෙම නැත්තම් විකෘතිතා ඇතිව එනවා ළමයි බොහෝ දුරට. ඉතින් මම බොහෝ දුරට අද කතා කරන්න යන්නේ ළමයින්ගේ අස්ති සම්බන්ධව, විශේෂයෙන්ම උර මේ අප ලිම්බ් එකේ නැත්තම් රිස් ජොයින්ට් එක, එල්බෝ ජොයින්ට් එක හරි ඇතිවන අස්ති බිඳීම් ගැන. ඉතින් ඒ වගේ ලෙඩෙක් ආවොත් ප්‍රධාන වශයෙන් වෛද්‍යවරයෙක් බලන්න ඕන. ඇයි මං කියන්නේ මොකද කියලා? මොකද ඒ අස්ති බිඳීමත් එක්ක ඒ අස්ති බිඳීම ළඟ තියෙන ස්නායු හෝ රුධිර වාහිනී ඩැමේජ් වෙන්න පුළුවන්. ඒවා යම් කිසි ඩැමේජයක් වුණොත් ඒකෙන් දීර්ඝකාලීන ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ හින්දා ඒ සම්බන්ධ සුසුකම් වෛද්‍යවරයෙක් බලන්න ඕනේ. ඉතින් ඒ හින්දා අනිත් එක තමයි ඒ වගේ බබෙක්ට හරියට ප්‍රතිකාරයක් දුන්නේ නැත්නම් ඒ ළමයාට කැක්කුම තියෙනවා. ඒකට කැක්කුමට ප්‍රතිකාරයක් දීම හුඟක් දුරට අපි දකිනවා හුඟක් අඩුයි. කැක්කුමට බෙහෙත් පෙත්තක් දෙන්න නැතුව වෙන විකල්ප ක්‍රමවලට ඒගොල්ලන් විලුම්පටි යොදනවා. ඉතින් ඒකත් එක අංශයක් අපි හුඟක් දුරට අතපසු කරන. දෙවෙනි කාරණේ තමයි හරියට ඒ විස්තරාත්මක මොකක්ද වුණ ෆ්‍රැක්චර් ගැන අවබෝධයක් නැතිකම. ඉතින් ඒකිනුත් බොහෝ දුරට වැරදි වෙන ක්‍රමවලින් ඒක සංකීර්ණ තත්වයකට පත් වෙන්න පුළුවන්. අනිත් එක තමයි සමහර වෙලාවට මේ ඒ ෆ්‍රැක්චර්ස් වලදී සමහරට සී නැති කරන්න අවශ්‍ය නැහැ ප්ලාස්ටික් අත් දාන්න. උදාහරණයක් වශයෙන් පිපිරීමක් විතරක් තියෙනවා නම් ඇදවීමක් නැත්තම් ඒකට අවශ්‍ය නැහැ සී නැති කරන්න. ඒ වගේ බබෙක්ගේ කැඩීමක් අපිට ප්ලාස්ටිකකින් සී නැති නොකර දාන්න පුළුවන්. ඉතින් මොනවද අනුගමනය කරන්න ඕනේ නැද්ද කියලා මම ඊළඟ ස්ලයිඩ් එකේ පෙන්වන්නම්. ඉතින් ගන්න ඕන දේවල් තමයි එක්ස්රේ එකක් අනිවාර්යෙන් ගන්න ඕනේ. මොකද එක්ස්රේ එකකින් බොහෝ දුරට අපිට බලා ගන්න පුළුවන් කොයි හරි දෙයක කැඩීම තියෙන්නේ. ඒක කැඩීමක් විතරද නැත්තම් කැඩීමට අමතරව ජොයින්ට් එකක් ආව ඇතිවන තව සංකීර්ණ ප්‍රශ්නයක් තමයි
ළමයෙක්ගේ ග්‍රෝත් ප්ලේට් එකක් කියලා තියෙනවා ෆයිසිස් එක ඒතෙන්ද ඩැමේජ් එකක් වුණොත් ඒක හරියට හැදිවේ නැත්නම් පස්සේ කාලෙක ඒතන ඩිෆෝමිටියක් නැත්නම් ඇදවීමක් ඇති වෙන්න පුළුවන් වර්ධනයත් එක්ක ඊට අමතරව සමහර වෙලාවට කලාතුරකින් වෙන ටෙස්ට් CT scan MRI වගේ දේවල් කරන්න අවශ්‍යතාවය තියෙනවා බොහෝ දුරට ඒවා අවශ්‍ය වෙන්නේ නැහැ හුඟක් දුරට X-ray එකක් පමණක් ඇති ඉතින් මම මේ රූපේ මම ගන්නෙ තේරුම් කරලා දෙන්න සමහර වෙලාවට අපේ දේවෝපියන් ළමයාව වෙන ක්‍රමවලට ළමයාව ප්‍රතිකාර ක්‍රමවලට ගිහිල්ලා මේ වගේ සංකීර්ණ තත්වයක් ඇරෙද්දී ස්පිතාලවලට ඇවිල්ලා තියෙන අවස්ථා තියෙනවා උදාහරණයක් වශයෙන් මේ වම් මත පැත්තේ තියෙන රූපයේ තියෙන අවුරුදු 9ක විතර පිරිමේ බබාගේ ඇත්තටම වෙලා තියෙන්නේ අත්බාහුවේ මැද කොටසේ සාමාන්‍ය අස්ති බිඳීමක් භග්නයක්. ඉතින් ඒකත් එක්ක පොඩි ඇදවීමක් තියෙනවා. නමුත් මේ බබා වෙන විකල්ප ක්‍රමයකට ගිහිල්ලා තද වෙළුම් පටියක් වැලමිටර උඩින් යොදලා වැලමිටර ආසන්නයෙන් යොදලා ඒක හින්දා අතේ ඉතුරු කොටසට ලේ ගමනේ අඩපණ වී දිය පොක්කලන් එක්ක නිල් පාට වෙලා ආව අතක්. ඉතින් මේ වගේ තත්ත්වයක් ඇති වුණොත් මේ වගේ කියලා කියන්නේ කම්පාර්ට්මන්ට් සින්ඩ්‍රෝම් මේක මේ වගේ තත්ත්වයකින් මෙයාගේ සම්පූර්ණ ස්ථීර ආබාධිත තත්ත්වයකට ඇති වෙන්න පුළුවන් විශේෂයෙන්ම ස්නායු සහ මාංශපේශි මැරීමේ හින්දා. ඉතින් මේ වගේ දෙයක් නොකළ යුතුයි. ඉතින් ටර්නිකේ ටයිප් නැත්නම් ටර්නිකේ කියන්නේ තද වෙළුම් පටි හෝ ප්ලාස්ටර් වුණත් ප්ලාස්ටර් වුණත් ටර්නිකේ එකක් විදිහට මේ ක්‍රියා කරන්න පුළුවන් ඉදුමුව තියෙනකොට ප්ලාස්ටර් එකක් දැම්මොත් ඒක ඇතුලෙන් තදවීම හින්දා මේ වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඕනම දෙයක් තද ඉදුමුමක් තියෙනකොට කවදාකවත් තද වෙළුම් පටි වලින්වත් ප්ලාස්ටර් එකක්වත් ඔතන්න හොඳ නැහැ බාහුවේ වටේට. ඒ කියන්නේ ඔබතුමා කියන විදිහට අපි දැන් අර සමහර විට සමහර විවිධ ප්‍රතිකාර ක්‍රමවේදයන් වලදී මේක තදින් එතීම නිසාම අර බොහොම සුළුවෙන් මේ සම්පූර්ණ සුව කරන්න පුළුවන් මේ අත සදාකාලිකම රෝගී තත්ත්වයකට පත් වෙන අවස්ථාවක් වෙන්න පුළුවන්. මේක තමයි හොඳම උදාහරණය. ඉතින් මේ බබාගේ ඇත්තටම මට කම්පාර්ට්මන්ට් ඔක්කොම ඒ කියන්නේ කම්පාර්ට්මන්ට් සින්ඩ්‍රෝම් කියන තත්ත්වයක තත්ත්වයට දැවෙයි ඇකියුට් කම්පාර්ට්මන්ට් සින්ඩ්‍රෝම්. ඉතින් එයාගේ හැම මාංශ පේශියක්ම විවර කරන්න වුණා ඒකේ තදගතිය බුරුල් වෙන්න. සහ එයාගේ ස්නායු හුඟක් දුරට අඩපණ වෙලා තිබ්බේ පෑ ගානක් පරක්කු වෙලා ආවෙ හින්දා මාතාවට. ඒ කියන්නේ දැන් සාමාන්‍ය තත්ත්වේදී ආව නම් මෙච්චර ලොකු ශල්‍යකර්මයකට ආයුතු නැහැ. ආයුතු නැහැ. හරිම ලේසියෙන් සාමාන්‍ය ප්ලාස්ටරයක් දාන්න තිබ්බා ඒ ඇදවීම කෙලින් කරලා මේකේ මේ තත්ත්වය ඇති වෙන්න ප්‍රධානම හේතු වුණේ අර තද රෙදි පටියකින් තදට ඔය වෙලලා තියෙනවා මේ වැලමිටර සන්ධිය ගාවෙන් එතනින් පල්ලයට පේනවා ඇති හැම වෙනස් වෙලා තියෙන හැටි දිය පොක්කලන් වගේ ඇවිල්ලා තියෙන හැටි ඒ වගේ තත්ත්වයක් ඇති වෙලා තිනවා වම් මත පැත්තේ තියෙන රූපාණු පේන්නේ ඒකෙත් ප්ලාස්ටර් එකක් දාන ක්‍රේප් බෑන්ඩේජ් එක තදට දාලා ඒ ඇඟිලි හරියේ පොඩි කළු පැහැගැන් වෙලා තියෙනවා ඒකත් ඒ තදවීම හින්දා කියන්නේ හුඟක් දුරට ඒ වගේ තදට විලුම් පටි දාන්න හොඳ නැහැ ඉදුමුමක් තියෙනකොට. ඉතින් ඒක නොකළ යුතු දෙයක්. ඒක ඕනම තැනක ඒක වෙනව නම් ඒක සුදුසු නැහැ. ඒතකොට ඒ වගේ බාහනක ප්‍රතිඵල ඇති වෙන්න පුළුවන්. ඒක තමයි ෆ්‍රැක්චර් එකකින් නැත්නම් අස්ථි බන්ධනයකින් හරි මොනනම් තුවාල වීමක්කින් ඇතිවන බාහනක ප්‍රතිඵලයක් තමයි මේ මම පළවෙනි ස්ලයිඩ් එකේ පෙන්වුවේ. ඊට අමතරව හරියට ස්ප්‍රින්ට් එකක් දාන්න නැතුව ස්ප්‍රින්ට් එකක් කියලා කියන්නේ මොන හරි දෙයක් කැඩුණොත් ඒක සෙලවෙන්නේ නැති වෙන්න දාන ආධාරකයක්. ඉතින් ආධාරකේ හරියට දැම්මේ නැත්නම් මේ වගේ ආධාරකයක් දැමීමෙන් ඔයාලට පැහැදිලි වෙනවා කොහොමත් ඒක හරි ස්ථීර තත්වයක් තියාගන්න බෑ. ඒක සෙලවීම නවත්වන්න බෑ. ඉතින් ඒකෙන් අස්තිය වෙනස් වෙන්න පුළුවන්. ඉතින් තව දෙයක් කාරණාවක් තමයි දැනගන්න ඕනේ කවදාක්වත් අස්තිය කැඩුනාම ඒක හොඳ වෙන්නේ ඇඟ ඇතුලේ. අපි ඕතොපීඩික් සර්ජන්ස්ලා විදිහට කරන්නේ ඒ අස්තිය සෙල්ල නොසෙලවා ඒක හයි වෙනකන් ඒක යම්කිසි ක්‍රමයකට තබා ගැනීමක්. ක්ලාස් එකේ ඇතුලෙන් හොඳ වෙන්න අපිට වෛද්‍යවරු විදිහට කරන්න දෙයක් නැහැ. ඒක ඉබේ හොඳ වෙනවා. නමුත් අපි ආධාරකයක් මගින් ඒ සෙලවෙන් නැති වෙන විදිහට ආධාරකයක් ලබා දීම හොමනයි කරන්නේ. පමණයි කරන්න ඕනේ. ඒ කියන්නේ සමහර වෙලාවට ඒක ගොඩක් සෙලවෙන්නයි හොඳ නැත්තේ සාමාන්‍යයෙන් පොඩි සෙලවීමක් කමන්නේ මයික්‍රෝ මෝෂන් කියන එක. ඒක ඇත්තට ඒතකොට ඒ
අස්තිය හැදීම සඳහා ඒක ඉවහල් වෙනවා. නමුත් ගොඩක් සෙල වෙනවා නම් ඒක ඒක සුදුසු නෑ. මොකද ඒකට අස්තිය සවිවීමට ඒක බලපානවා ගොඩක් සෙල. ඒක ඒක වළක්වා ගන්න තමයි ඒක ප්ලාස්ටරයක් හරි නැත්නම් ස්ප්‍රින්ට් එකක් හරි නැත්නම් ඇතුලෙන් දාන ප්ලේට් එකක් හරි පින් එකක් හරි දාන්නේ අපි ඒ සෙලවෙන් නැති වෙන්න තියාගන්නයි. නමුත් ඇත්තම හට සවි වෙන්නේ ශරීරයේ ඇතුලේ තියෙන මේ සෛලවලින්. ඒ අස්ති සෛලවලින් තමයි ඒක සෙලවෙන්නේ. ඉතින් ඒක අපිට ඒක වෙනස් කරන්න බෑ. අපි ඒ අවශ්‍ය කරන වටා පිටාව හදලා දෙන එක තමයි අපි කරන්නේ. ඇද වෙන්නේ නැතුව. අපි හරියට ආධාරකයේ තියන්න තුව වැරදි විදියට තිබ්බොත් ඒ වැරදි ක්‍රමයට තමයි සවි. වැරදි විදියට තමයි වෙන්නේ. අනිත් එක තමයි ආධාරකේ වුණත් අපි දානකොට හරි ජොයින්ට් වලට විතරක් දාන්න ඕනේ. කියන්නේ ඒ කැඩිලා තියෙන හරියට විතරක් ඒක සම්බන්ධ වෙලා ඉතුරු ජොයින්ට්ස් ටික ෆ්‍රී ව තියන්න ඕනේ, නිදහසව තියන්න ඕනේ. ඒක පාවිච්චි කරන්න නැත්නම් අනිත් ජොයින්ට්ස් උත් අද වෙනවා ඕනකට වඩා ප්ලාස්ටර් එකක් දාලා තිබ්බොත්. ඉතින් මේ වගේ දේවල් මම හිතන්නේ සුදුසුයි කියලා මේ වගේ ෆැක්ට් එකකදී දාන්න. ඒ වගේම ප්ලාස්ටර්ත් සමහර වෙලාවට අපි වැරදි විදිහට යොදුවොත් මේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් මේ මහත්තයාගේ අත පිරිමි එක්කනාගේ අත කැඩලා තියෙන්නේ ඇඟිලිවල. ඒ ඇඟිලිවල ඇඟිලි දිග ඇරෙන්න මේ විදිහට ප්ලාස්ටරයක් සති 6ක් වගේ කාලයක් තුල දැම්මහම වෙන්නේ ඇඟිලි පුරුක් අතරේ හිරවීමක්. ඉතින් සාමාන්‍යයෙන් අපි අතක ප්ලාස්ටරයක් දානකොට හුඟක් දුරට ඒකේ ෆන්ක්ෂන් එකේ වැඩිම ෆන්ක්ෂන් එකක් තියාගන්න පුළුවන් පොසිෂන් එකක් තියෙනවා. ඒ පොසිෂන් එකට තමයි ප්ලාස්ටර් එක දාන්න ඕනේ. ඉතින් ඒ වගේ නොදෙම්මොත් මේ වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. දැන් මේ දකුණු අත පැත්තේ රූපවාහිනියේ පේනවා ඇඟිලි ටික සම්පූර්ණයෙන් නවන්න බෑ. හේතුව තමයි මේ ජොයින්ට්ස් ටික ඔක්කොම මේ මෙටාකාපෝපැලෙන්ජියල් ජොයින්ට්ස් මේ ජොයින්ට්ස් ටික හිර වෙලා තියෙනවා ප්ලාස්ටර් එකින් හින්දා. ඉතින් ඒකත් සිතේ තබා ගන්න ඕනේ. ප්ලාස්ටර් එක වුණොත් වැරදි විදිහට දැම්මොත් මේ වගේ ප්‍රතිඵල ඇති වෙන්න පුළුවන්. ඒකත් මේවත් ඒ වගේ දාපු ප්ලාස්ටර් එකක් සමහර වෙලාවට අපි දැකලා තියෙනවා ස්පිතාලවලත් මේ වගේ තත්ත්වයක් තියෙනවා. ඉතින් ඒක හින්දා මේ වගේ ස්ප්‍රින්ට්ස් නොදෙමිය යුතුයි. මොකද නැත්තම් අන්තිමටම අස්තිය සයි වෙලා තිබ්බට එයාට ඒකෙන් අතින් වැඩක් කරගන්න බැරි තත්ත්වයක් උදා වෙන්න පුළුවන්. අනිත් එක තමයි කරන්න හොඳ නැති දෙයක් තමයි මසාජ් කරන එක. හුඟක්කට අපේ ආභාෂයක් තියෙනවා මොනහර දෙයක් ඉදමුණ ගාවම ඒක එක්ස්රේයක්වත් ගන්න නැතුව ඒක මේ උණුක්කුවක් හරි මොකක් හරි කියලා තෙල් ගාලා හරි මොනහර දෙයක් කරලා මසාජ් කරන එක. මසාජ් කිරීමෙන් ඇතිවන ප්‍රශ්නයක් තමයි මයෝසයිටිස් ඔසිෆිකාන්ස් නැත්නම් හෙටරෝට්‍රොපික් ඔසිෆිකේෂන් කියන තත්ත්වය. ඒ කියන්නේ මාංශපේශී වල අස්තිමීය තත්ත්වයක් ඇති වෙනවා මාංශපේශී වල. ඒ කියන්නේ එතකොට ජොයින්ට් එකක් ඔක්කොම හිර වෙනවා. ඒක පාවිච්චි ගන්න බැරි. විශේෂයෙන්ම වැලමිට හන්දියේ ඒක බහුලව සිද වෙනවා. ඒ හින්දා වැලමිටේ මොනවා හරි දෙයක් ඉදීමීමක් හරි හින්දා තුනොත් ඒකේ මසාජ් කරන එක නොකළ යුතුයි විශේෂයෙන්ම වැලමිට හන්දියේ. වෛද්‍යතුමනි මට පොඩි ගැටලුවක් තියෙනවා. දැන් අපි සමහර අවස්ථාවන් වලදී අපි හිතමු වාඩි වෙලා ඉන්නකොට අත යම් කිසි විදිහකින් තියාගන්න ආකාරය අනුව හරි සමහරට අපි දැකලා තියෙනවා සමහර අය මේ අර නුහුරට නිදා ගන්නවා කියලා කියන්නේ. දැන් එහෙම වෙන වෙලාවක ඔන්න බෙල්ලේ අමාරු වගේ දේවල් ඇවිල්ලා අපි මේවටත් විවිධ ආලේපන වර්ග ගාලා හොඳට මේ මසාජ් කරනවා. හොඳට ටිකක් තදින් මේ අල්ලනවා. දැන් එතකොට ඒකත් හොඳ නැති වැඩක්ද? නෑ, ඒක ඇවිල්ලා වෙන අවස්ථාවක්. ඒක ඇවිල්ලා මේ ස්නායුක හරි මානසික ක්‍රීසියක ඇතිවන ඇදීමක් හෝ තෙරපීමක් දීර්ඝකාලීනව ඇතිවන දුර්වලතාවයක මසාජ් කිරීම සමහර තැන්වලදී අවශ්‍යයි. මම මේ කතා කරන්නේ හදිසි ලේ ගැලීමක් වුණොත් නැත්නම් ඉරීමක් හරි වුණොත් වැලමිට හන්දියේ ඒකට මසාජ් කරන එකෙන් සමහර හැමෝටම වෙන්නේ නැහැ. සමහර කාණ්ඩයකට මේ මයෝසයිටිස් ඔසිෆිකාන්ස් තත්ත්වයේ ආවොත් ඒක බොහෝ අමාරුයි ප්‍රතිකාර ක්‍රමවලින් ආයේ නෝමල් ජොයින්ට් එකක් තත්ත්වයට පත් කරන්න. ඉතින් ඒක වළක්වා ගන්න එක වැදගත්. ඒකට වළක්වා ගන්න එක හේතුව තමයි මසාජ් කරන එක හොඳ නැහැ පළවෙනි සති දෙක තුන විශේෂයෙන්. මොකද ඒක ඇතුළේ ඉදුම අඩු වෙනකන් අපි මසාජ් නොකර රෙස්ට් කරන්න ඕනේ. ජොයින්ට් එක රෙස්ට් කරන්න ස්ප්‍රින්ට් එකක් දාන එක තමයි සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන්නේ. මොනවත් ආලේප කරලා මසාජ් කරන්නේ නැහැ. ඉතින් ඒක වළක්වා ගන්න. නමුත් අනිත් තැන්වලදී ඇතිවන ඒ අවස්ථාවේ මසාජ් කිරීම වරදක් නැහැ. ඉතින් මේ වගේ ප්ලාස්ටර් දැවීමක් සිදු කරාට පස්සේ හරි ආකාරව අපි වෙනසටහනක පෙන්නමු ඒ ප්ලාස්ටර් එක කොහොමද දාන්න කියලා. ඒ වගේම ප්ලාස්ටර් එකක් දැම්මට පස්සේ අනුගමනය කර යුතු
කරුණු කාරණා තියෙනවා. විශේෂයෙන්ම ප්ලාස්ටික් දැමෙන්නේ ඇයි? ඇයි? මොකද හේතුව? ප්ලාස්ටික් දාන්න පුළුවන් අපි අස්තියක් මිදීමින්දත් ඒ වගේම පේශියක් ඉරීම හරි නැත්නම් ලිගමන්ට්ස් වගේ දෙයක් ඉරුණුින්දත් ප්ලාස්ටික් දාන්න පුළුවන් ඒක රෙස් කරන්න. හොඳයි අපි අද දවසේදී දැනුවත් වුණේ අපි සාකච්ඡා කළේ අතේ අස්ති බිඳීමක් සිදු වුණාට පස්සේ අපි ඉක්මනින්ම කළ යුතු වන්නේ කුමක්ද? ඒකම අපි නොකළ යුතු දේ මොනවද? විවිධ ප්‍රතිකාර ක්‍රමවේදයන් වලට ගිහිල්ලා අවසානයේදී ඒ සියල්ල අසාර්ථක වුණ දර නැවත වෛද්‍යවරු සුවාගෙන එක නෙමෙයි විකල්පය. ඉතින් ඒ නිසාවෙන් අපි නිරන්තරයෙන් ඔබව දැනුවත් කරන්නේ මෙවැනි අස්ති බිඳීමක් සිදු වුණාම ඉතාමත්ම ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වීමත් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් එම විෂය සම්බන්ධයෙන් ඉන්න වෛද්‍යවරයෙක් වෙත යොමු වීමත් ඉතාමත්ම වැදගත් කියන කාරණාව. අපි ඊළඟ වැඩසටහනේදී අද දවසේ මෙතනින් අපි මේ වැඩසටහන හමාර කරලා ඊට පස්සේ අපි බලාපොරොත්තු වෙන අපේ ඊළඟ වැඩසටහනේදී ඔබ කවුරුත් නිතර දෙවේලේ කතා කරන මේ වචනයක් පිළිබඳව අපි කියනවා මේ POP ප්ලාස්ටරයක් දැම්මා කියලා. එහෙම නැත්නම් අපේ වෛද්‍යවරු කියනවා මේ POP එකක් දාන්න ඕනේ කිව්වා. එහෙම කියලා. මොකද්ද මේ POP ප්ලාස්ටරය කියලා කියන්නේ? මේ ප්ලාස්ටර් වර්ග අද වෙනකොට මේ වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් එක්ක මොන මොන මට්ටම්වල මොන මොන තත්වයන්වල ප්ලාස්ටර් ඇවිල්ලා තියෙනවද අපේ රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා අස්ථි බිඳීම් වලදී? මේ පිළිබඳව අපි ඊළඟ වැඩසටහනේදී ඔබව දැනුවත් කරනවා. ඉතින් අද අපි ජීවිත රටාවක් වැඩසටහනේ සමගින යන බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි අපේ වෛද්‍යතුමාට. විකලාංග ශල්‍ය විශේෂඥ වෛද්‍ය දිමුදු තෙන්නකෝන් වෛද්‍යතුමයි අද ජීවිත රිඩක් වැඩසටහනින් අපිත් එක්ක මේ සාකච්ඡාවට එකතුනේ. ඉතින් එතුමත් එක්ක අපි ඊළඟ වැඩසටහනේදී POP ප්ලාස්ටර් ඉඳලා තවත් උසස් මට්ටමේ ප්ලාස්ටර් දක්වා අපි කරුණු දැනගනිමු එතුමාගෙන්. අදට අපි සමුගන්නවා. සුබ දවසක්.